ආයිබෝන් කියලා පිළිගන්නව හැමදාම Travelwithsj YouTube නාලිකාවට. කටාවලට නැවත පැමිණීමේදී ක්‍රියාත්මක වන නීති රීති ගැන මම මෙම නාලිකාවේ බොහෝ දේවල් කතා බහ කළා. මේ වෙන විට මේ නීති රීති යම් තාක් දුරකට වෙනස් වෙලා තිබෙනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙනස්කම් මොනවාද කියලා. කටාර් රජය විසින් හඳුනා දී තිබෙන අලුත්ම නීති රීති අනුව අගෝස්තු මාසයේ 2 වෙනිදා, ඒ කියන්නේ අද මධ්‍යම රාත්‍රියේ ඉඳන් මෙම නීති රීති ක්‍රියාත්මක වෙනවා. ඔබ කටාර් වලදී කොරෝනා නැත් මාත්‍රා දෙකම අරගෙන, ඒ කියන්නේ fully vaccinated හරි කටාර් වලදීම ඔබ කොරෝනා ආසාදිතයෙක් වෙලා එයින් සුවන කෙනෙක් නම් ලංකාවට ගිහිල්ලා නැවත කටාර් වලට පැමිණෙනකොට දින දෙකක් හෝටලයක නිරෝධායනය වීම අනිවාර්ය කරලා තිබෙනවා. මෙම දින දෙකේ හෝටල් කාමර සඳහා යන මුදල දල වශයෙන් කටාරියල් 1000 1300ක් වගේ ගාණක් වෙනවා. ඒ වගේම තවමත් මෙකැනිස් මොටෙල් ක්‍රියාත්මක වෙනවා. මෙම මෙකැනිස් සඳහා දින 10ක නිරෝධායනය තවමත් ක්‍රියාත්මකයි. මීට පෙර ක්‍රියාත්මක වුණ නීති රීති අනුව නම් කටාවලින් අනුමත කළ එන්නත් මාත්‍රා අරගෙන තිබෙනවා. ඒ කියන්නේ කටාවලින් පිටදී වුණත් එම එන්නත් මාත්‍රා අරගෙන තිබෙනවා නම් නිරෝධායනයන් වලින් නිදහස් වුණා. නමුත් දැන් තිබෙන නීති රීති අනුව ඔබ කටාවලින් පිටදී ඕනෑම එන්නත් මාත්‍රාවක් අරගෙන තිබෙනවා නම් කටාවලට ඇවිල්ලා අනිවාර්යයෙන්ම දින 10ක හෝටලයක හරි එහෙම නැත්නම් මෙකැනිස් මොටෙල්ලේක හරි නිරෝධායනය වීම අනිවාර්යයි. ඒ කියන්නේ කටාවලදී එන්නත් මාත්‍රා අරගත් අයට තමයි නිරෝධායනයන් සඳහා යම් කිසි සහනයක් ලබා දීලා තිබෙන්නේ. කටාවලට ෆැමිලි විසිට් වීසා ආයුධම් කරන්න හැකියාවක් ලැබීමත් එක්ක බොහෝ දෙනෙක් මේ සඳහා ආයුධම් කරලා තියෙන බවට අපට අහන්න ලැබුණා. නමුත් දැනට තිබෙන නිරෝධායන නීතිය අනුව ඔබගේ පවුලේ අය ලංකාවේදී වැක්සින් දෙකම අරගෙන තිබුණත් ලංකාවේ ඉඳන් කටාවලට ඇවිල්ලා අනිවාර්යයෙන්ම දින 10ක් නිරෝධායනය වේ යුතුයි. මෙම විසිට් වීසා ගැන කතා කරනකොට අපි කතා කළ යුතුම දෙයක් තමයි non vaccinated දරුවන් ඉන්නවා නම් දෙමාපියන් වැක්සිනේට් වුණත් තවමත් කටාවලට පැමිණීම සඳහා අවසර ලබා දීලා නැහැ. මේ දේවල් වලට අමතරව PCR පරීක්ෂණ සඳහා තිබෙන නීති රීති ඒ ආකාරයෙන්ම තවමත් ක්‍රියාත්මකයි. ඒ වගේම තමයි තවමත් විසිට් වීසාවකින් කටාවලට පැමිණීමේදී ethrise.gov.qa වෙබ් අඩවියේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතුයි. මේ නිරෝධායන නීති තවදුරටත් ඉදිරියේදී වෙනස් වෙයි කියලා අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ වගේ වෙනස්කම් ආවොත් ඔබව දැනුවත් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. සුබ දවසක්.